2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනා වූ ප්‍රධාන කාර්යාලයක් වන කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ සිටයි අප මේ තොරතුරු ඔබට ගෙනෙන්නේ විශේෂයෙන් මද දවසේදී 75-80 අතර ප්‍රමාණයක ඡන්දය භාවිත කර ඇති බව අපට දැනගන්නට ලැබුණා මේ ස්ථානයෙන් තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම තමයි මේ ස්ථානයේදී තැපැල් ඡන්ද ගණන් කිරීම හරියටම හවස 4:35ට ආරම්භ වුණා ශාලා 25කදී මේ රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි අපට දැනගන්නට ලැබුණා ඒ වගේම තමයි ඩීඑස් සහ රාජකීය විද්‍යාලය පරිශ්‍රයේදී තවත් ශාලා 140කදී අනිත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවත් අපට දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි මේ ස්ථානයේට උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, දෙහිවල, රත්මලාන, කොළොන්නාව, කෝට්ටේ, මොරටුව යන ප්‍රදේශවලින් ඡන්ද පෙට්ටි රැගෙන එනවා. ඡන්ද මධ්‍යස්ථාන 619 එක ඡන්ද පෙට්ටි මේ ස්ථානයේට රැගෙන විත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහිදී විශේෂයෙන්ම පැවසූ දේ තමයි මධ්‍යම රාත්‍රී 12ට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය ලබා දීම සූදානම් බවත් ඔවුන් සඳහන් කර සිටියා. අපත් සූදානම් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විශේෂ මැතිවරණ විකාශය තුළින් ලදසනින් ඔබට මේ මැතිවරණයේ සියලු ඡන්ද ප්‍රතිඵල කාටත් කලින් ගෙන එන්නට මම කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ සිට ගයන් දුෂ්චන්ද. මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ බත්තරමුල සහ තලංගමවට ඡන්ද පෙට්ටි ඡන්ද අවසන් වී රැගෙන යන ස්ථානයේ ශ්‍රී සුභූති විද්‍යාලයේ. ඉතින් මේ විද්‍යාලයේ ඉඳලා මේ තලංගම බත්තරමුල මෙයවට ඡන්ද මධ්‍යස්ථානවල සියලුම ඡන්ද පෙට්ටි මේ මගේ පිටුපසින් පේන මේ බස් රථය හරහා ප්‍රවාහනය කිරීම සිදු කරනවා. ඒ ප්‍රධානම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන දෙකවන කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ ඩීඑස් නායක විද්‍යාලය අද උදෑසන පටන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විශාල උද්‍යෝගයෙන් පැමිණියා ඡන්දය ලබා දීම සඳහා.